හොඳයි අපි අද අධ්‍යයනය කරන්න යන්නේ අපි විමසා බලන්න යන්නේ අපි ප්‍රශ්නයක් තියෙනවා අපේ දෙවියන් වහන්සේ දන්න සෙනග අතර ශුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටිනවද ශුද්ධාත්මයන් වහන්සේ අපේ සමග ක්‍රියා කරන්නේ කෙසේද ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම එකවරක් සිදු වෙනවද එහෙම නැත්නම් අපි ආඥා කරන සෑම වාරයකම ශුද්ධාත්මයන් වහන්සේ අප තුලට පැමිණෙනවද මොකද්ද ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීම කියන්නේ කියලා අපේ තුල ප්‍රශ්නයක් තිබෙනවා දෙවියන් වහන්සේ දන්න සෙනග අතරේ ප්‍රශ්නයක් තියෙනවා අපි මේ ප්‍රශ්නයට පිළිතුර බයිබලයෙන් දෙවියන් වහන්සේ අපිට පැහැදිලි කරලා තියෙන ආකාර විමසා බලමු සුද්ධ ලූක් පොතේ 11 වෙනි පරිච්ඡේදය 5 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා අපි අධ්‍යයනය කරන්න යනවා ඔබ ගැලවීම ලැබුවම ඔබ ජේසුස් වහන්සේව අදහාගත් විට ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට පැමිණෙනවා අපි ක්‍රියාපොතේදී දකිනවා ඊශ්‍රායෙල් ජාතීන් වගේම අන්‍ය ජාතීන් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගත්තම ඔවුන් වෙතට ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව පැමිණුණා කියලා ඒ පොත්වල ලියවිලා තිබෙනවා එවිට අපි ගැලවීම ලැබූ මොහොතේ ශුද්ධාත්මයන් වහන්සේව ලැබුවම ශුද්ධාත්ම බෞද්ධස්ම ලැබුවම එයින් ඉදිරියට සෑම වෙලාවක ශුද්ධාත්මයන් වහන්සේ අප සමග සිටිනවද අපි නිරන්තරයෙන්ම එතනින් එහාට ගමන් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්ද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා අපි ගැලවීම ලැබුවම අපි ජේසුස් වහන්සේව අදහාගත්තම ශුද්ධාත්මයන් වහන්සේ අප තුළට පැමිණෙන බව සත්‍යයි එතෙන් පටන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ සිටිනවා නමුත් ඔබ වටහා ගත යුතු කාරණය තමයි ඔබ තුළ ශුද්ධාත්මයන් වහන්සේ වගේම ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ හඬ ඇසෙනවා වගේම ඔබේ මාංශයේ හඬත් ඔබට ඇසෙන්නට පටන් ගන්නවා ඒ වගේම සාතන් ඔබට කතා කරන්නට පටන් ගන්නවා අපි 100ක් මාංශයෙන් වෙන් වෙලා නොවේ සිටින්නේ ඒ නිසා අපිට මාංශික ආශාවන් තිබෙනවා අපි 100ක් සාතන්ගේ බලපෑම් වලින් මිදලා නෙමේ සිටින්නේ ඒ නිසා සාතන්ගේ හඬ සාතන් හැම වෙලාවකම ගොරවන සිංහෙක් වගේ බයිබලයේ කියනවා ඌ මාන බලමින් සිටිනවා කවුද විනාශ කරන්න කියලා ඒ නිසා අපි මේ හඬවල් තුනම පැමිණෙනවා නමුත් කොහොමද ශුද්ධාත්මයන් වහන්සේගේ නිවැරදි හඬ ලබා ගන්නේ කොහොමද ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්නේ වරක් අපි ශුද්ධාත්ම බෞද්ධත්වය ලැබීම ප්‍රමාණවත්ද අපේ ජීවිතයට ශුද්ධාත්මයන් වහන්සේ එකවරක් අපේ වෙතට පැමිණීම ප්‍රමාණවත්ද කියලා අපි විමසා බලමු ලූක් 11 වෙනි පරිච්ඡේදය 5 ඉඳලා 13 ට කියවමු තවද උන්වහන්සේ උන්ට කියනසේක් නුඹලා අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියේ හෝ ළඟට ගොස් මිත්‍රය රොටි තුනක් මට ණයට දෙන්න මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටි ඔහු ඉදිරියේහි තබන්ට කිසිවක් මා ළඟ නැතයි කියන්නේ නම් ඔහු ඇතුලේ සිට උත්තර දෙමින් මට වෙහෙස නොකරන්න දැන් දොර වසා තිබේ මාගේ දරුවෝ මා සමග නිදාගෙන සිටිති නැගිට නුඹට දෙන්න බැරියයි කියයිද නුඹලාට කියමි ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත් ඔහුගේ කන්නලව නිසා ඔහුට නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක මමද නුඹලාට කියමි ඉල්ලා පල්ලා එවිට නුඹලාට දෙනු ලැබේ සොයා පල්ලා එවිට නුඹලාට සම්භවේ තට්ටු කරපල්ලා එවිට නුඹලාට දොර හඩනු ලැබේ. ඒ පරිච්ඡේද අපි පහළට ඔබ අධ්‍යයනය කරන්න. ඒ පරිච්ඡේදයේ කියනවා මිත්‍රයෙක් ඇවිල්ලා තවත් ඔහුගේ සගයෙක්ගෙන් දොරට තට්ටු කරලා මැදම රාත්‍රියේ රොටි තුනක් ඉල්ලුවොතින් ඒ මනුෂ්‍යයා නිදාගෙන ඉන්න වෙලාවක එයා කැමති වෙන එකක් නෑ ඇරලා ඇවිල්ලා දොර ඇරලා ඒ ඉල්ලපු දෙ දෙන්න. හැබැයි මෙයා දිගින් දිගටම මැදම රාත්‍රියේ දොරට ගගහ දෙන්න කියලා කරදර කරන්න පටන් ගත්තොත් මිත්‍රයෙක් නිසා නෙමෙයි අර කරදරෙන් බේරෙන්න හරි මේ මිත්‍රයා ඇවිල්ලා දොර ඇරලා ඒ ඉල්ලපු දෙ දෙන්නේ නැද්ද? දෙවියන් වහන්සේ කියනවා ජේසුස් වහන්සේ කියනවා පියාණන් වහන්සේත් ඒ වගේ ශුද්ධාත්මයන් වහන්සේ උනන්දුවෙන් ඉල්ලන අයට ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙනවා කියලා. තට්ටු කරන්න එවිට සම්බ වෙනවා දොර හරිනු ලබන්නේ දොරට තට්ටු කරමින් සිටින මනුෂ්‍යයන්ට කියලා කියනවා. අර මිත්‍රයා එසේ කරා නම් දෙවියන් වහන්සේගේ ඉදිරියේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේව ඉල්ලමින් සිටින අයට උන්වහන්සේ කොපමණ වැඩියෙන් ශුද්ධාත්මයන් වහන්සේව දෙන්නේ නැද්ද කියලා උන්වහන්සේ මේ පරිච්ඡේදයේ කියනවා. ඒ වගේම කොයි පියෙක් තමගේ පුත්‍රයා රොටියක් ඉල්ලුවාම උට ගලක් දෙයිද? නොහොත් මත්ස්‍යයෙක් ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට උට සර්පයෙක් දෙයිද? නොහොත් විත්‍රයක් ඉල්ලුවාම උට ගෝනුස්සෙක් දෙයිද? මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්නට දනි උනම් කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක් දැයි කීසේක. අපි මේ පරිච්ඡේදය මේවා අපි දන්නවා. නමුත් මෙතන කියනවා පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට තමයි ශුද්ධාත්මයන් වහන්සේව ලබා දෙන්නේ. අපි ගැලවීම ලැබුවම ශුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි පැමිණෙනවා. නමුත් ඔබ යාඥා කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරමින් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳගෙන ශුද්ධාත්මයන් වහන්සේව දෙන්න කියලා උන්වහන්සේගෙන් උනන්දුවෙන් යුක්තව ශුද්ධාත්මයන් වහන්සේව ඉල්ලමින් සිටියේදී පියාණන් වහන්සේ විසින් එක් මොහොතකදී ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙතට වැගිරෙන්නට සලස්වනවා. ඔබට මේ අත්දැකීම ලබන්න පුළුවන්. අපි මේ ලියවිලි වල ලියා තිබෙන කාරණා අපි බොහෝ අවස්ථාවල කියවා තිබෙනවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීම, එහෙම නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම, එහෙම නැත්නම් අපි දන්නවා ක්‍රියාපොතේදී ගෝලයන්ට ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රකාශ වීම, පෙන්තකොස්ත දවසේදී ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම ගෝලයන් අද්දුරු ආකාරය ඒ පොතේ විස්තර කරලා තියෙනවා. මෙවැනි ශුද්ධාත්ම වැගිරීමක්, මෙවැනි ශුද්ධාත්ම බලෙන් යුක්ත ප්‍රකාශ වීමක්, ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීමක් අත්දකින්න ඔබට පෞද්ගලිකව ඒ අත්දැකීම ලබන්නට හැකියාව දෙවියන් වහන්සේ දීලා තිබෙනවා. ඒ උදෙසා ඔබ කල යුත්තේ වෙන කිසිම මාර්ගයක් නැහැ ශුද්ධාත්මයන් වහන්සේව ලබන්න. ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරමින්, දෙවියන් වහන්සේට නමස්කාර කරමින්, ඔබ උනන්දුවෙන් යුක්තව, උනන්දු ප්‍රාර්ථනෙන් යුක්තව දෙවියන් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේට කියමින් සිටින්න මට ශුද්ධාත්මයන් වහන්සේව දෙන්න කියමින් උන්වහන්සේට නමස්කාර කරමින් ස්තුති කරමින් එක දිගට උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්න. අපි දකිනවා ක්‍රියාපොතේදී ශුද්ධාත්මයන් වහන්සේ වැගිරෙන බව ජේසුස් වහන්සේ කියලා ගියා. හැබැයි ගෝලයෝ ශුද්ධාත්මයන් වහන්සේ වැගිරෙන තුරු උඩුමහල් ශාලාවේ යාඥා කරමින් එක දිගට හිටියා කියලා කියනවා. ඒ නිසා ඔබ වේලාව ගැන නොසලකා බොහෝ වේලාවක් දෙවියන් වහන්සේට ස්තුති කර කර දෙවියන් වහන්සේගෙන් මේ දීමනාව ඉල්ලමින්, ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින්, ස්තුති කරමින් එක දිගට ඔබේ ශක්තියෙන් මුලින්ම දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එසේ සිටින අතරතුර එක වේලාවක ඔබටම හැඟී ආවි දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මෙන් ඔබව පූර්ණ කරන ආකාරය. බයිබලයේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියම තමයි අපිට යාඥා කරන්න මඟ පෙන්වන්නේ. අපි යුතු ලෙස යාඥා කරන්න දන්නේ නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල යුතු ලෙස යාඥා කරන්න මඟ පෙන්වනවා. ඔබ මුලින්ම ඔබ යාඥා කරගෙන යන්නේ, ඔබ මාංශයෙන් තමයි යාඥාව පටන් ගන්නෙ. අපි මාංශයෙන් තමයි ස්තුති කියමින් නමස්කාර කරමින් සිටින්නේ. ඒ වෙලාවේදී අපිට මහන්සියක් දැනෙවි, වෙහෙස දැනෙවි. මාංශය කියාවි නෑ දැන් ඇති, දැන් අපි නවත්තමු. එහෙම ඔබට කම්මැලිකම් දැනෙවි. හැබැයි ඔබ මේ මාංශික කම්මැලිකම්, මේ බාධක කඩාගෙන ඔබ ඒවා ජේසුස් වහන්සේගේ නාමයෙන් කඩාගෙන ඉදිරියට නමස්කාර කරමින් නොනවත්වා අඛණ්ඩ යාඥාවක් ගැන බයිබලයේ කියන්නේ පාවුල්තුමා කියනවා අඛණ්ඩව යාඥා කරන්න අවශ්‍යයි කියලා. එලෙස ඔබ අඛණ්ඩව දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටියේදී එක් අවස්ථාවක ඔබත් නොදැනීම දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබගේ පාලනය උන්වහන්සේගේ අතට ලබා ගන්නවා. බයිබලයේ කියන ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීම කියන එක ඔබට අත්දකින්නට අවස්ථාවක් ලැබෙනවා. ඒකම අපි කියන්න අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබ ගැලවීම ලැබපු මොහොතේම ඔබ තුලට පැමිණෙනවා. උන්වහන්සේ සදාකාලයටම සිටින්නටයි උන්වහන්සේ පැමිණෙන්නේ. උන්වහන්සේ ඔබෙන් ඉවතට යන්නේ නැහැ. නමුත් ඔබ සෑම දවසකම ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වීමත්, උන්වහන්සේගෙන් ආලේපය සහ බලය ඉල්ලා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයක්.